අෆ්ගනිස්තාන් කණ්ඩායම මේ විදිහට සතුට සමරනවා දකිද්දී ඔවුන් ආයේ ආයෙම ඔවුන්ගේ ආදරණීය ක්‍රීඩා ලෝලින් අපේ හෝම් හෝම් කියලා කියද්දී ඒ සතුට අපිට දැනෙනවා මොකද ඒ තරමටම අපි ආදරේ ක්‍රිකට් වලට මම දන්නවා ඔබත් ඊටත් වඩා ආදරේ කියලා ක්‍රිකට් වලට මේ දෙත් එක්ක අර හිත ඇතුලෙන් අපිට හිතන දේවල් තියෙනවනේ ඒ හිත ඇතුලෙන් හිතච්ච දෙයක් තමයි අද දවසේ අෆ්ගනිස්තාන් කණ්ඩායම ඒ විඳින සතුට ආදරණීය ක්‍රීඩා ලෝලින් ඔබ අප විඳින්න ඕනේ සතුටක් නෙමෙයිද අපි විඳින්න ඕනේ නේද එහෙම සතුටක් කියන පොඩි ප්‍රශ්නාර්ථයක් ඒ සතුට විඳින්දි හිතෙනවා ICC Men's T20 World Cup West Indies and USA 2024 අපි මේ ඉන්නේ හරි historical moment එකක එකම Afghanistan කණ්ඩායමේ unity එක ඒ team spirit එක ගැන කතා කරොත් අපිටත් දැනෙනවා අපි ශ්‍රී ලාංකිකයන් වෙලත් සතුට විඳිනවා මේ පැත්තේ ඉඳන් ඔබට කොහොමද දැනෙන්නේ මේ winning එක ගැන ඒකම තමයි මම හිතන්නේ මේ කණ්ඩායමේ ඒගොල්ලන්ගේ ෆස්ට් ගේම් එක දින්නම් පස්සේ නිව්සීලන්ඩ් එකත් එක්ක රෂිඩ් කාන් කියන වගේ අර බිලීෆ් එක ඇති වෙනවානේ අපිට දිනන්න පුළුවන් මේ ලොකු ටීම්ස් එකත් ටීම්ස් එක්ක කියලා. ඉතින් ඒගොල්ලන්ගේ හැමතිස්සෙම මම හිතන්නේ මේගොල්ලන්ගේ විනින් ට්‍රෙන්ඩ් එක කියන්නේ මේගොල්ලන්ගේ බිලීෆ් එක ඇති වෙන්නේ නැති 2023 අපි අර එක කකුලෙන් මැක්ස්වෙල් ගහපු ඉනිං එකක් තිබුණානේ ඒක මේගොල්ලන් මේ මැච් එක දිනන්න මිස් වුණා. ඒ වුණාට ඒ ස්පිරිටඩ් ඒ යුනිට් එක මොකක් හරි වෙනසක් කරන බව අපි හැමෝටම තේරුණා. ඉතින් මේකට ඇවිල්ලා ඉස්සෙල්ලම නිව්සීලන්ඩ් වගේ ටීම් එකක් පැරද්දුවාම ඒ කොන්ෆිඩන්ස් එක මම හිතන්නේ තවත් ඉස්මතු වෙන්නේ නැති. ඒගොල්ලන් ක්‍රිකට් ගහන විදිය ගත්තාම ජූලියා මට හිතෙනවා ඒගොල්ලන් අර ලොකු ඉන්ඩිවිජුවල්ස් නැහැ. ඔව් රෂිඩ් ඛාන් ඉන්නවා. තව එක්කෙනෙක් ගුර්බාස් ඉන්නවා. හැබැයි යුනිට් එකක් විදියට අර ඒගොල්ලන් හරි ස්ට්‍රෝං. ඉතින් දැන් සෙමි ෆයිනල් එක වුණත් මේ ඇෆ්ගනිස්තාන් ටීම් එක ලේසියෙන් ගන්න බෑ ඇෆ්ගනිස්තාන් කියලා ඒ රෙස්පෙක්ට් එක දීලා ඔපෝනන්ට් ගහ සවුත් ඇෆ්‍රිකාට ගහන්න වෙනවා. ඒ දේ එහෙම කියද්දී අෆ්ගනිස්තාන් කණ්ඩායම ඒ විදිහට සතුට සමරනවා දකිද්දී ඔවුන් ආයේ ආයෙම ඔවුන්ගේ ආදරණීය ක්‍රීඩා ලෝලින් අපේ හෝම් හෝම් කියලා කියද්දී ඒ සතුට අපිට දැනෙනවා මොකද ඒ තරමටම අපි ආදරේ ක්‍රිකට් වලට මම දන්නවා ඔබත් ඊටත් වඩා ආදරේ කියලා ක්‍රිකට් වලට මේ දෙත් එක්ක අර හිත ඇතුලෙන් අපිට හිතන දේවල් තියෙනවනේ ඒ හිත ඇතුලෙන් හිතච්ච දෙයක් තමයි අද දවසේ අෆ්ගනිස්තාන් කණ්ඩායම ඒ විඳින සතුට ආදරණීය ක්‍රීඩා ලෝලින් ඔබ අප විඳින්න ඕනේ සතුටක් නෙමෙයිද අපි විඳින්න ඕනේ නේද එහෙම සතුටක් කියන පොඩි ප්‍රශ්නාර්ථයක් ඒ සතුට විඳින්දි හිතෙනවා. හෂා අපි ඩිසර්ව් නැද්ද එහෙම සතුටක් විඳින්න ඒ හැඟීම ඒ විදිහට අපිට ඩිසර්ව් නැද්ද? ඇත්තටම ජූලියා මං හිතන්නේ මේ සවුත් ඇෆ්‍රිකා මේ මේ අෆ්ගනිස්තාන් ඒ තරගයේ ජයග්‍රහණය කරන විදිය දැක්කහම අපිට ලොකු ෆීලිං එකක් එනවා. මොකද අපි දන්නවා මේ වෙනකොට අෆ්ගනිස්තානයේ තුල මොන වගේ සෙලිබ්‍රේෂන් එකක් ඇතිද කියන එක. ඉතින් ඒ වගේම තමයි රෂිඩ් ඛාන් කතා කරනකොට අපි දැක්ක කොහොමද කණ්ඩායමක් හැටියට ඒගොල්ලෝ යුනිට් එකක් හැටියට කොහොමද ක්‍රීඩා කරේ කොච්චර එක එක්කෙනා වෙනුවෙන් ක්‍රීඩා කරාද ඉන්ජරිස් තිබ්බා නමුත් ඒගොල්ලෝ මොමන්ටම් එක දිගටම අරගෙන ගිය විදිය අපි මුළු තරගාවලිය පුරාම අපි දකිනවා. ඉතින් මට ලොකු සතුටක් දැනෙනවා අෆ්ගනිස්තාන් මේ ෆයිනල් මේ සෙමි ෆයිනල් එකට ආපු ඒ වගේ මට පොඩි දුකකුත් ඇති වෙනවා. ඒ අතරෙම අපිටත් අපේ රටටත් මේ වගේ අවස්ථාවක් ලැබෙන්න තිබුණා කියන තිබුණා නම් කොච්චර අපේ මේ ප්‍රේක්ෂකයන් සතුටටපත් වෙනවද කියන සතුට මේ ඒ කනගාටුව මා තුළ තියෙනවා. ඉතින් පොඩි දුකකුත් මා තුළ තියෙනවා සතුටක් වගේම අපේ රටටත් මෙතනට මේ සිටුවේෂන් එකට එන්න තිබුණා කියන එක. ජුලියා ඒක සාමාන්‍යයෙන් ඒක විදපු කෙනෙක් නේ ඔය කියන්නේ. මමත් වාසනාවන්ත වෙලා තියෙනවා ඔය කියන සන්තෝෂය අපේ ක්‍රීඩා ලෝලින් රටවැසියට අවස්ථා දෙකකදී මට හම්බුණා. එකක් හම්බුණා 96 මේගොල්ලන් වර්ල්ඩ් කප් ටීම් එකේ ඉන්නකොට මම ඒ ටීම් එකේ සමාජික වෙලා ඉන්නකොට මම ඒක දැක්කා. ඊට පස්සේ 2014 අපි වර්ල්ඩ් කප් එකක් දිනලා 2020 වර්ල්ඩ් කප් එක දිනලා එනකොටත් මම දැක්කා මේ කොහොමද මේ ෆෑන්ස් සන්තෝෂ වුණේ කියලා. ඉතින් එච්චර බැකින් එච්චර සතුටු කරන්න පුළුවන්ද කියලා තමයිලාට හිතනවා. මොකද මම 2014 එනකොට 1996ටත් වඩා වැඩි සෙනගක් අපි එයාපෝර්ට් එකේ ඉඳන් ගියා. මම හිතා නර්ලිග මන්දිරයටද කොහෙද ඔය සිලෙක්ට් ඔන් ටුවර් මමත් හිතේ බස් එකේ. ඒක තමයි. ඉතින් හිතාගන්න බෑ එච්චර කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම ඒක වින්දාම තමයි තේරෙන්නේ.
මෙච්චර කට්ටියගේ අර ප්‍රාර්ථනා ඔක්කොම අපි අරගෙන තමයි යන්නේ කියලා. ICC Men's T20 World Cup, West Indies and USA 2024.